එක හවසින් ස්කීම් එකක් තිබුණා. ඒ කියන්නේ නිවාස සංකීර්ණයක්. මේ නිවාස සංකීර්ණයේ නිවාස 50 ගන්නක් තිබුණා. එක ළඟ නිවාස තිබුණ නිසාද කොහෙද මේ හවුසින් ස්කීම් එකේ ජීවත් වෙන කට්ටිය ජීවත් වෙන්නේ ගොඩාක් සමීපවයි. නේබර්ලා වගේ නෙමෙයි. රිලේෂන්ලා වගේ තමයි හිටියේ. වැඩිහිටි අය වගේම තරුණ තරුණියොත් පුංචි දරුවොත් එකටම වගේ තමයි ජීවත් වුනේ. සිකුරාදා සෙනසුරාදා හවසට නිවාස සංකීර්ණයේ තාත්තලා එකට සෙට් වෙනවා. එහෙම සෙට් වෙලා දේශපාලනය ගැන, රටතොට ගැන, ඉදිරි මැතිවරණය ගැන කතා වෙනවා. ඔය වෙලාවට හීනියට අඩියකුත් ගන්නවා. ඒත් කාටවත් වරදක් හිරිහැරයක් නැහැ. හවුසින් ස්කීම් එකේ කොහේ හරි ගෙදරක කට්ටිය සෙට් වෙනවා. සමහර දවස්වලට මිස්ටර් රාමනායකගේ නිවසේ. තවත් දවසකට මිස්ටර් අනුරාධගේ නිවසේ. තවත් දවස්වලට හවුසින් ස්කීම් එක කෙළවරේ ක්‍රීඩා පිටිය ළඟ මාර්ගායට. ඩේ ඇන් නයිට් ක්‍රිකට් මැච් එකක් තිබුණොත් කට්ටියම එකටයි බලන්නේ. පිරිමි කට්ටිය වගේම හවුසින් එකේ ගෑනු කට්ටියත් එකට සෙට් වෙනවා. ඒ රැහැට නෙමෙයි දවල්ට. මිසෙස් කුමාරි රවුමම යනවා. එතකොට මිසෙස් පෙරේරා යනවා මිසෙස් රාමනායකගේ නිවසට. එයා එහෙ යන්නේ ගොඩක් වෙලාවට අලුතෙන් විවාහ වෙච්ච මංජුලාවත් එක්කගෙනමයි. සමහර දවස්වලට මිසෙස් සමරවික්‍රම කේක් හදනවා. හදලා වටේටම කට්ටියට කතා කරනවා. ඉතින් මහිලා සමිතියේ කේක් කකා තේ බොනවා. මේ ලෝකේ නැති දේවල් කතා කරමින්. ඒ වගේ වෙලාවට මිසෙස් තේනවර කට්ලට් ටිකකුත් හදාගෙන එනවා. එතන එකම රස ලෝකයක්. පුංචි ඉන්නා මිනිහ හවුසින් එකේ මැද පාරෙම තමයි. පාසල් ඇරලා ආවට පස්සේ කළාමෙක්වත් කීතර නම් තියාගන්න බෑ. කෙලින්ම දුවන්නේ හවුසින් ස්කීම් එකේ මැද අඩි 20 පාරට. ආයෙන්නේ හවස 5ට 6ට. හවුසින් ස්කීම් එකේ ලස්සනම එකමුතුව තිබුණේ ස්කීම් එකේ කොල්ලෝ කෙල්ලෝ ටික අතරයි. කට්ටියම උන්නේ එක පවුලක සහෝදර සහෝදරියෝ වගේ. මුළු ස්කීම් එකේම කොල්ලෝ කෙල්ලෝ 20ක් 25ක් විතර වුණා. කොල්ලෝ කෙල්ලෝ කියලා වෙනසක් නැතුව මේ කට්ටිය එක රැහනේ වැටිලා වුණා. ගොඩක් දවස්වලට කොල්ලෝ කෙල්ලෝ කට්ටියම සෙට් වුණේ ටිකක් විවෘත කෙල්ලෙක් වූ නදීෂාගේ නිවසේ. නදීෂාට හැමෝම කතා කරේ නදීෂා අක්කේ කියලා. මොකද නදීෂා එතන උන්න වැඩිමාල්ම කෙල්ල නිසා. ඒ ගැන ඇගේ අකමැත්තක් තිබුණෙත් නැහැ. කෙල්ලටත් හරි වැඩ වෙලා තියෙනවා. ඒ නිසා එක්ස්පීරියන්ස් අතිනුත් සීනිය. කොල්ලෝ කෙල්ලන්ගේ එක එක හුටපට ආවම උපදෙස් දෙන්නෙත් නදීෂා අක්කයි. කොල්ලෝ කෙල්ලෝ ටික සෙට් වෙන්න ඕන නම් එක SMS එකයි රවුමට යවන්නේ. ඒක කට්ටිය අතර ෂෙයා වෙනවා. පැය කාලක් ඇතුළත කොල්ලෝ කෙල්ලෝ ටික සෙට් වෙනවා. ඔහොම සෙට් වුණාම මාතෘකාවක් නැහැ. අහුවෙන දේ ගැන වාදේ. වෙලක් වෙලාවට ක්‍රිකට් ගැන, තවත් වෙලාවට එඩියුකේෂන් සිස්ටම් එක ගැන, ගොඩක් වෙලාවට ආදරය ගැන, ඊටත් ටික එහා සෙක්ස් ගැන, එතනින් එහා ෆැමිලි ලයිෆ් එක ගැන, ලයිෆ් එකේ මිෂන් ගැන, ටාගට් ගැන, ෆැෂන්ස් ගැන. ඒක වෙලාවකට සැලඩ් එකක්. කතාව පටන් ගන්නේ ෂාරුක් ඛාන්ගේ. ඉවර කරන්නේ බඳින්නේ කීයෙන්ද කියලා. එහෙමයි වැඩ යන්නේ. මොන දේ කතා කළත්, මොන වාදේ කළත් අන්තිමට කොල්ලෝ කෙල්ලෝ ටික වෙන්නේ හරි ආදරෙන්. තම්ස් අප් කරගෙන, නැත්තම් ලස්සන්ට හක් කරගෙනයි. සමහර දවස්වලට කාගේ හරි බර්ත්ඩේ එකක්. එහෙම වෙලාවකට කට්ටිය සෙට් වෙලා බර්ත්ඩේ ගර්ල්ව හරි බර්ත්ඩේ බෝයිව හරි පුදුම කරවනවා. එයාට සර්ප්‍රයිස් පාටියක් දෙනවා. පාටියක් කිව්වට පොඩි කේක් පාටියක්. තව පොඩි කඩ්ලට් පාරක්, පැටිස් පාරක් එහෙම යනවා. ඔය අතරට කෝක් බඩි ටිකක් එනවා. සමහර දවස්වලට ඔය අස්සේ පොඩි වයින් එකකුත් යනවා. නැත්තෙම නෑ. කෙල්ලොත් අනේ බෑ කීකේ වයින් චුට්ටක් බොනවා. මේ හැමදේම ලස්සනට ගලාගෙන ගියා. හදිස්සියෙම ස්කීම් එකේ එක නිවසක් හිස් වුණා. ඒ මිස්ටර් මංචනායකගේ නිවස. ඒ නිවසේ ජීවත් වුණේ මිස්ටර් මංචනායකයි ඔහුගේ බිරිඳ සමන්තී පුතා නිසලුයි. තුන්දෙනාම ඕස්ට්‍රේලියා ගියා. ස්කීම් එකේ නිවස විකුණලා. ස්කීම් එකේ මේ හිස්සෙච්ච නිවස ගත්ත කට්ටිය එක සෙනසුරාදා උදේකේ ස්කීම් එකට ආවා. හැමෝම බලාගෙන වුණා. වැඩිහිටියෝ වගේම කොල්ලෝ කෙල්ලෝ ටිකත්. ඒ නිවසට ආවේ අම්මෙකුයි තාත්තෙකුයි දුවෙකුයි. දුවට අවුරුදු 20ක් විතර ඇති. මාරම ලස්සනයි. කෙල්ල මචං සෝනම් කපුර්ම තමා. මල මචං කෙල්ලගෙන ස්කීම් එකේ කොල්ලෝ ටික කතා කළේ එහෙමයි. කොල්ල ටික උන්නේ කෙල්ල ගෑන්සියට එනගල්. එහෙමනේ ස්කීම් එකේ. අලු කෙල්ලෙක් කොල්ලෙක් කාම දවසක කොමියුනිට් එකට එනවා. එයා සාදරෙන් පිළිගන්නවා. VIP සැලකීමක් තියෙන්නේ. එයා පස්සේ හිමීට මෙතන ගිනෙක් වෙනවා. අනේ කට්ටිය එනවා කිව්වා නිසා
මේ පැටිස් ටිකක් හදලා තේ ටිකක් හැදුවා. එන්න එන්න. නිරංජලා කට්ටිය පිළිගත්තේ එහෙමයි. හරි සෝද. දවසක එන්නකො සැටර්ඩේ දවසක කට්ටියම මගේ ගානේ ලන්ච් එකක්. නිරංජලාගේ පැටිස් එක නම් හරිම රසයි. හැමෝම කිව්වා. ඒත් මේ කරුණාරත්න මහත්තයාගේ නිරංජලාගේ දූසිඟිත්ත නම් එහෙම නෑ. ඇය ආපු දවසේ ඉඳලා කාමරේමයි උන්නේ. එළියටවත් ආවේ නෑ. මේක එළියට එන පාටක් නෑනේ මචං. බලපංකෝ. තාත්තලා කියනවා කරුණාරත්න මහත්තයා මාරම හොඳ පොරක් කියලා. නිරංජලා ඇන්ටිත් හොඳටම හොඳයිලු. හරිම ෆැමිලියලු. ඒත් මේක විතරක් ඇයි මේ ඔළුව? දැන් බණීඩ කීයක් තිබ්බද? මේ කියාවේ නෑනේ. කොල්ල කෙල්ල ටික කතා වෙනවා. ඒකනේ කියන්නේ අපි තරම් හැම කෙල්ලෙක්ම හොඳ නෑ කියලා නැද්ද අන්නෝ? කෙල්ලෝ ටික ඒකෙනුන් ලකුණු දාගන්නයි යන්නේ. ඒත් කොල්ලන්ගේ හිතට හරි නෑ. මේක කරන්න බෑ මචන්ලා. මේකේ කොහොම හරි මෙතනට ගෙන්න ගන්න ඕන. කොල්ලෝ කට්ටිය කතා වෙනවා. එහෙම කොහොමද? ඒකි අලියොලුවෙන් ඉන්නේ මේ ස්කීම් එකේ. මේ කියන්නේ රටේ නීතිය නෙමේ. අපේ නීතිය. ගණින් නම්බර් එකේ. මාළඟ නම්බර් එක නැහනේ මචං. ඇයි හරකෝ? ඉස්සර නිසල්ගේ නම්බර් එකනේ. ඒ ගෙදර උන්නේ. සෝරි සෝරි මං ගන්නම්. කොල්ලෙක් ඒ ගෙදර අංකයට ගත්තා. හෙලෝ කවුද කතා කරන්නේ? කතා කරන්නේ නිරංජල ඇන්ටි කියලා කොල්ලට තේරුණා. ආන්ටි අපි ස්ක්‍රීම් එකේ කොල්ල කෙල්ලෝ ටික කතා කරන්නේ. නංගිත් ටිකක් කතා කරන්න පුළුවන්ද? අපි අඳුනගත්තේ නැහනේ ඇන්ටි. ආ ඉන්න පුතේ මම දුවට කතා කරන්නම්. කොල්ලට දැන් හරි හැපි. ඔව් අනිත් අයට තම්ස් අප් කරනවා. ඒ කියනවා. ඔව් අනිත් අයට කියනවා. කොල්ල ෆෝන් එකේ ස්පීකර් ඔන් කළා. එහෙමයි කෝල්ස් පබ්ලික් කරන්නේ. හෙලෝ කෙල්ල ඇවිත් කතා කළා. ආ මේ නංගි අපි මේ ස්කීම් එකේ යූත් ක්ලබ් එකෙන්. ක්ලබ් එක කිව්වට බය වෙන්න එපා. අහිංසක කමියුනිටි එකක්. අපි කොල්ලෝ කෙල්ලෝ ටික හවසට ටිකක් එකතු වෙලා ඔය කයියක් දානවා. ඉඳලා හිටලා බර්ත්ඩේ එකක් ආවම සෙලිබ්‍රේට් කරනවා. ඉතින් නංගිත් එන්නකො පොඩ්ඩක් කතා කරන්න. අපි අඳුනගත්තේ නෑනේ නංගිව. මේ කට්ටියම බලාගෙන ඉන්න ඔයත් එක්ක කතා කරන්න. අපි නමවත් දන්නේ නෑනේ නංගිගේ. ඔයා ඉන්න ගෙට ගෙවල් දෙකක් එහා තියෙනවා නදීෂ අක්කලාගේ ගෙදර. එහේ තමයි ඉතින් අපි කට්ටිය සෙට් වෙන්නේ. එන්නකො ප්ලේන් ටිකක් එහෙන් බීලා කයියක් දාන්න. කොල්ල ඇත්තටම බොක්කෙම කිව්වා. ඉන්වයිට් කළාට තැන්ක්යූ. ඒත් මට එන්න විදියක් නෑ. සෝරි. මොනවද නංගා? අපි එකට ජීවත් වෙන මිනිස්සුනේ. ප්‍රොබ්ලම් එකක් වුණාම රිලේෂන්ලා එන්න කලින් අපිනේ දුවන් එන්නේ. නංගි බය වෙන්න එපා. අපි මේ නරක ගෑන්සයක් නෙමේ. හරිම අහිංසක ගෑන්සයක්. ඔය ඉඳලා හිටලා පොඩි වයින් එකක් බොනවා. එච්චරයි. ආයේ මේ කෙල්ලන්ගෙන් අහලා බලන්න. අපි නරක විහිළුවක්වත් කරනවද කියලා. එන්නකෝ නංගේ. කොල්ලා නන්න වගේ කියනවා. දෙබස් ඕනවටත් වඩා වැඩි. එහෙම බයකට නෙමේ. මට එන්න විදියක් නෑ. සෝරි. කතා කළාට තැන්ක්යූ. ඇයි මෙහෙම? ඔව් උකුරින් වගේ ඇහුවා. සමා වෙන්න මං තියන්නම්. කෙල්ල දඩස් ගාලා ෆෝන් එක තිබ්බා. එච්චරයි. කොල්ලා අනාථ වෙලා වගේ අනිත් තුන් ටික දිහා බැලුවා. මේ මොකද වම්මේ? මේකේ ඇයි මේ? මෙයා කේට් මිල්ටන්ද? ඇන්ජෙලිනා ජොලිද? මෙච්චර ගෑස් දාන්න. කොල්ලෙක් අසරණ ඇසුවා. මාරයිනේ මචං. කවුරුවත් මෙහෙම කරලා නෑනි. මල්ශාලා අලුතෙන් ආවේ. කෙල්ල අපි කියන්නත් කලින් ආවනිරෝ. අපිට ඉටියාසුත් අරන්. මේකේ මොකද මේ? කොල්ලන්ට මේක ඇත්තටම ප්‍රශ්නයක්. මේකේ නමවත් උඹලා දන්නවද? කොල්ලෝ අහන්නේ කෙල්ලන්ගෙන්. මං ගිහින් බලන්නම්. නදීෂා කිව්වා. කට්ටියම ඒකට කැමති වුණා. මේ කෙල්ලව මෙතනට ගේන එක තමාගේ වගකීමක් කියලා නදීෂා හිතනවා. සීතු යම් මාත් එක්ක. නදීෂා ගෙදරට ගියා. ගෙදර උන්නේ නිරංජලා. ගුඩ් ඊවනිං ආන්ටි. ආ ගුඩ් ඊවනිං දුවේ. කෝ ආන්ටි නංගිය ඉන්නවද? උඩ ඇති දුව. ඇයි? ඉන්න කියන්නකෝ ඇන්ටි ටිකක් කතා කරන්න. අපි අඳුනගෙනවත් නෑනේ. කොමල්ලම් බලාගෙන ඉන්නවා නංගි එනකල්. ආ මම කියලා බලන්නම් දුව. කැබිනට් මත කෙල්ලගේ ලස්සන සෑරුවක් තියෙනවා. නදීෂා ඒ දිහා බලාගෙන වුණා. පෙනුම හරි අහිංසකයින සිතු. ඒත්තයි මේකෙ මෙච්චර ඔළුව. ඇයටත් හිතාගන්න බෑ. උඩට ගිය නිරංජලාවේ තනියම. ටිකක් ඉස්සරදේ කියලා නේදිද්දුව? පස්සෙ වෙලාක එන්නම්ලු.
නදි ෂට හරියට දුක හිතුණා. ඇයි ඇන්ටි නංගිට සනීප නැද්ද? එයාගේ හැටියේ. තු මොනහරි බොනවද එන්න. කමක් නැහැ ඇන්ටි අපි යන්නම්. වෙලාවක එන්න කියන නංගිට ටිකක් කතා කරන්න. අපි යන්නම්. හොඳයි. ආ නංගිගේ නම මොකක්ද ඇන්ටි? එයා දේවාංගනේ. ලස්සන නමක් නේ. නදීෂායි පමණක් කියා ආවා. කොල්ල කෙල්ල ටික කිල්ලව එකගෙන එනතුරු බලාගෙන උන්නා. ඇයි නදීෂාක්කේ ඒකේ ආවේ නැද්ද? නෑ කොල්ලෝ ඒකේ අලි ඔළුව බං. අපිව ගණන් ගත්තේවත් නෑ. හෙඩෙක් කියලා උඩට වෙලා උන්නා. අතහැරලා දාපන් ඒකේ එන්නේ නෑ. කොල්ලෝ ටික මූණට මූණ බලාගෙන උන්නා. මේක උණ්ඩ කරපු නිග්‍රහයක් වගේ. එහෙම වෙන්න බෑ. ඒකේ කවදාරි මෙතනට එන්න ඕන. මොකද්ද ඒකේ නම? දේවාංගනේ. දේවාංගනේ කාටද පුළුවන් කෙල්ලව මෙතනට එක්කගෙන එන්න? දවස් 10ක් දෙනවා. කොල්ලෝ කෙල්ලෝ ටික මූණට මූණ බලාගත්තා. කවුරුවත් කතා කළේ නැහැ. කාටවත් බැරිද? හැමෝම බිම් බලාගත්තා. මෙච්චර කතා කරලා තාවේ නැති කෙල්ල කවදාවත් එන්නේ නැති බව හැමෝම දන්නවා. ඒ අවදානම කිසිම කෙනෙක් ගන්න කැමති නැහැ. මම ඒක කරන්නම්. මට දවස් 10ක් දෙන්න. මම දේවාංගනියව මෙතනට එක්කගෙන එනවා. එහෙම කිව්වේ ස්කීම් එකේ උන දුප්පත්ම කොල්ලා. දෙනෙත්. කොල්ල කෙල්ලෝ ටිකට හරි පුදුමයි. එකක් දෙනෙත් හරි අහිංසක කොල්ලෙක්. ඔහුට මේ ඔලු කෙල්ලෙක් හැරෙන්නවත් බෑ. කොල්ල කෙල්ලෝ ටික කොල්ලට හරි ආදරෙයි. ඒත් එක දෙයක්. කොල්ලා හරි දක්ෂයි කියලාත් හැමෝම දන්නවා. ඒ දවස් 10කින් කෙල්ලගේ ඔළුව බස්සන්න පුළුවන් තරම් පිරිමිකමක් ඔහුට තියෙනවද කියන එක හැමෝටම ප්‍රශ්නයක්. එහෙම වුණත් කෙනෙක් අභියෝගයක් බාරගන්න එක පුළුවන් නිසානේ. හරි දෙනා. ඔබට මේකේ කෑස් බස්සන්න පුළුවන්. නේ. ටේක් නම් ටේක් දෙනා. ආයි විද්‍රෝ බෑ කොල්ලෝ. මම කිව්වනේ මම කෙල්ලව මෙතනට එක්කගෙන එනවා. දවස් 10යි ඉල්ලන්නේ. මම ඒක කරනවා. අනේ ඒක කරන හැටි අපිටත් කියපන්කෝ දෙනා. කොල්ලෝ ටික දෙනෙට බැගෑපත් වුණා. හැමෝම දැන් බලාගෙන ඉන්නේ දෙනෙත් මේ ඔලු කෙල්ලව මෙතනට කේන්න ගිහින් නෝන්ඩි වෙනව බලන්නයි. වෙන්නේ ඒක කියලා හැමෝම දන්නවා. බලමු. දෙනෙත් කිව්වේ එච්චරයි. ඒකේ හිතන තරම් පහසු අභියෝගයක් නොවන බව දෙනෙත් පවා දන්නවා. කෙල්ලව ඔහු දැකලා තිබුණේ එකපාරයි. ඒක මලම තමා. සෝනම් කපූර් වගේම තමා. සෝනම් ඐ හේට් ලව් ස්ටෝරිස් වල ඉන්නේ. ඒ ෆ්‍රේම් එකම තමා. බලමු දේවංගනේ. මම දූපත් කොල්ලා. හැබැයි මෙච්චර කාලයකට මම පෙරදිලා නෑ. පෙරදිලා පලා කී නෑ. වැරදිලා හඬා වැටි නෑ. මා කවදාවත් වෙනස් වුණේ නෑ. කොල්ලා ගෙදර යනවා. කොල්ලට ඉන්නේ අම්මා විතරයි. හැයි ජාතික රෝලේ සීනියර් නර්ස් කෙනෙක්. දෙනිත්ගේ තාත්තා නැති වුණේ මීට වසර 5කට විතර කලින්. දැන් අම්මයි පුතයි ජීවිතේ බෙදාගෙන ඉන්නවා. එහෙමද කියලා දුකකුත් නෑ. අමුතෙන් කියලා සතුටකුත් නෑ. ඒත් කොල්ල ඉගෙන ගන්නවා. ඒ නිසාම අම්මා හිතේ සැනසීමෙන් ඉන්නවා. දවසක කොල්ල තැනකට එයි. ඇයට හිතෙනවා. හවුසින් ස්කීම් එකේ ගෙවල් තියෙන එක පෙළට. එක පෙළකට නිවාස 14ක් තියෙනවා. අනිත් පෙළට ඒ වගේම 14ක්. ඊටත් පසුපසින් තවත් නිවාස පෙළි දෙකක්. මැදින් අඩි 20 පාර. නිවාස සංකීර්ණයේ නිමවලා තියෙන්නේ එහෙම. ඇතුළේ ඉන්න තැන ලස්සන ගඩොල් ගුළුණු දෙකක් එක තාප්පයක්. නිමා වෙන තැන චිල්ඩ්‍රන් ප්ලේ ග්‍රවුන්ඩ් එකක්. මේ ඉන්න ගොඩක් කොල්ලෝ කෙල්ලෝ ඒකේ සෙල්ලම් කරලා තියෙනවා. එහෙනම් යාළුවනේ තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන ඉන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.